අයිබෝන් අදත් අපි to the point ආරම්භ කරන්න සූදානම්. අපේම ව්‍යවසායකයෙක් එක්ක අපි කතා කරනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් සමයත් එක්ක කොයි විදිහටද විවිධ ආයතන තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරගෙන ගියේ කියන කාරණාව to the point වැඩසටහනින් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. අදත් බොහොම සුවිශේෂී ව්‍යවසායකයෙකුට අපි ආරාධනා කළා. අද අපි කතා කරමු to the point වැඩසටහනින් තවත් නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව. අප රටෙහි ජීවනාලය බඳු වූ කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂිතභාවය සඳහා නොබද දායකත්වයක් සපයනු ලබනවා. එහිදී තේ, පොල්, රබර් සුවිශේෂී වැවිලි භෝග වන අතර වී ගොවිතන රටේ ආහාර ශිෂ්‍රයට සහ මූල්‍ය ශිෂ්‍රයට මනා පිටුවහලක් වනවා. විදේශ විනිමය රට තුළට ගලා ඒමේ මූලික ප්‍රභවය තේ, පොල්, රබර් යන අංශ තුළින් සිදුවන පසුබිමක නූතනයේදී රටේ ගොවි ජනතාව මත යැපෙන ප්‍රධානතම භෝගය වී ගොවිතනයි. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 27.1% කෘෂිකාර්මික කටයුතුවල නිරත වෙන අතර 2020 වන විට දලදේශීය නිෂ්පාදිතයෙන් 7.4% නිෂ්පාදන මූල්‍ය ශක්තිය වර්ධනෙහිලා රටේ ආර්ථිකයට ශක්තියක් වී තිබෙනවා. ලෝක වසංගත තත්ත්වයක් හමුවේ කෘෂිකර්මාන්ත ශිෂ්‍රය පසුබෑමකට ලක් වූ පරිසරයක් තුළ එදිනෙදා ජීවිතය සරිකරලීමට අවශ්‍ය පසුබිම ව්‍යවසායකින් විසින් නිර්මාණය කරලීමට දැවන්ත වෙහෙසක් දැරූ බව ආර්ථික විශ්ලේෂකින් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. එහිදී විදේශ විනිමයන් තුළින් ගොඩනැගෙන අපවැනි රටවල් මෙම වසංගත තත්ත්වයේ හමුවේ අවදානම් රටවල් අතර සිටි නමුත් දේශීය ප්‍රාග්ධනය සහ විදේශීය ප්‍රාග්ධනයන් තුළින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පසුබෑමකට ලක් නොකර අකණ්ඩවම තම ව්‍යාපාරයන් කළ බවට අප සංවාදයට පාත්‍ර කරගත් බොහෝ ව්‍යවසායකින් මගින් දැනගන්නට ලැබුණා. එහිදී රටේ මූල්‍ය ශක්තිය වර්ධනෙහිලා ජාත්‍යන්තර වෙළඳපළ තුළට පිවිසෙන ව්‍යවසායකයා ලෝකයේ බලවත්ම රටවල් සමග කරන වෙළඳ ගනුදෙනු තුළින් අප වැනි රටවල් වලට විදේශීය විනිමය ගලා ඒම මත රටේ ආර්ථිකමය පෝෂණය ඉහළ නංවනු ලබනවා. එහෙත් මෙම තත්ත්වය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුළුමනින්ම වෙනස් වූවා. ශ්‍රී ලංකාව එතුළින් නිර්මාණය වුණු අභියෝගයන් විශාල ප්‍රමාණයකට අද වන විටත් මුහුණ දෙමින් පවතිනවා. අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු වලට අභියෝගයක් වන ශ්‍රී ලාංකික වෙළඳපළ වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වෙළඳපළට මුහුණ දුන්නේ කෙසේද? 2019 වර්ෂයට ප්‍රථම නිර්මාණය වෙමින් සිටි බොහෝ ව්‍යවසායකින් මෙම වසංගත තත්ත්වය හමුවේ තම නිෂ්පාදනයන් වෙනස් බොහුනුවරයන් තුළින් වෙළඳපළට යොමු කරනු ලැබුවා. ඒ අතර නිෂ්පාදිත පිරිවැය තම ප්‍රාග්ධනයත් සමග සංකලනය කිරීමේදී පාඩු ලබමින් පවතින නිෂ්පාදනයන් පාරිභෝගිකයා අතරට යැවීමට පෙර විවිධ අංශ ගණනාවක් නියෝජනය කරමින් තම නිෂ්පාදන සහන මිලට වෙළඳපළ තුළට යෙදවුවා. තම සන්නාමය පාරිභෝගිකයා අතර ජනප්‍රිය මාදිලියක් කළ අතර ඒ තුළින් තම නිෂ්පාදනයන් ග්‍රහණය කරගත් පාරිභෝගික වෙළඳ නාමයන් දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් විකුණනු ලැබුවා. ජාත්‍යන්තර වශයෙන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයක් වුණු අන්තර්ජාතික වෙළඳපළකරණයට මෙය මනාපිටුවහලක් වූවා. එම ක්‍රියාවලිය ජයගත් ව්‍යවසායකයෙක් ලෙස
අමිල නයනජිත් හැඳින්විය හැකි. කෘෂි තාක්ෂණික අංශය, ඩයෝග්නස්ටික් අංශය, පාරිභෝගික අංශය සහ කේශ හා රූපලාවන්‍ය අංශය යන අංශ ගණනාවකින් පාරිභෝගිකයා අතරට එන වෙළඳ සන්නාමයක් ලෙස ජැප්ලන් ආයතනය අද වන විට තම ආධිපත්‍ය දේශීය සහ අන්තර්ජාතික වශයෙන් අත්පත් කරගෙන තිබෙනවා. 2010 වර්ෂයේදී දේශීය වෙළඳපළත් සමග අත්වැල් බැඳගත් ජැප්ලන් වෙළඳ සන්නාමය මෙම වසංගත තත්ත්වයේ හමුවේ තම ව්‍යාපාර කරගෙන යනු ලැබුවේ කෙසේද? අද ටු ද පොයින්ට් වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තේ ජැප්ලන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අමිල ගාල්ලගේ මහතා. අයිබන් ඔබට. මං කැමති ඔබේ ආයතනයේ මොන වගේ නිෂ්පාදන ක්‍රියාවලියක්ද සිදු කරන්න කියලා දැනගන්න. ඔව්, ඇත්තටම ජැප්ලන් කිව්වට පස්සේ ඒක බැලුවොත් එම ජැපන් ලංකා, ඒ කියන්නේ ශ්‍රී ලාංකේය සහ ජැපනීස් ඒකාබද්ධ ව්‍යාපාරකය තමයි මේක ආරම්භ වෙන්නේ. ඉතින් ඇත්තට මේකේ ආරම්භය මුලින්ම 2016 තමයි සනිටුහන් වෙන්නේ. ඉතින් මූලික වශයෙන්ම 2016 දී කෘෂිකාර්මික ශේෂයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන එක තමයි මේ ආයතනය පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපි ඇත්තටම ආයතනය තව පැති කීපයකට ගිහිලා තියෙනවා. ඉතින් එක පැත්තක අපි තියෙන වෛද්‍ය රසායනාගාරවලට අවශ්‍ය සමහර සේවාවන් සපයන එක විදිහට, ඒකම අපි පාරිභෝගික අංශයක් අපේ තියෙනවා, ඒකම පාරිභෝගික නිෂ්පාදන පෙළක් අපේ ඉදිරිපත් කළා තියෙනවා, ඒකම අපි වෙලා ප්‍රොෆෙෂනල් කියලා තියෙනවා තව අපේ ඩිවිෂන් එකක්. ඉතින් ඒකෙන් ඇත්තටම අපි වෙලා කියන නිෂ්පාදන අපි කේශ සහ රූපලාවන්‍ය නිෂ්පාදන කියලා අපි වෙළඳ බොළ අඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඇත්තට මම ඇග්‍රෝ ආයතන එහෙම නැත්නම් අපේ ජැප්ලන් කෘෂි කේනාංශය ගත්තට පස්සේ ඇත්තටම මූලිකවම 2016 මුලින්ම අපි මේ ආයතනය පටන් ගන්නකොට ලංකාවට අවශ්‍ය වන අපි දන්න වගාවට අවශ්‍යන සමහර පොහොර වර්ග, එතන ගියාට පස්සේ බීජ වර්ග, ඊට පස්සේ සමහර වගාවෙදී අවශ්‍යන සමහර රසායනික ද්‍රව්‍ය අපි ලංකාවෙන් ඉඳපට ඉදිරිපත් කළ තියෙනවා. විශේෂයෙන්ම අපි ගාව තියෙනවා වී වගාසන අවශ්‍යන ජැප්ලන් බිත්තර වී. දැන් ඇත්තට මම හිතන්නේ ඉතා ප්‍රචලිත වීම පවතින නිෂ්පාදනය. ඒකම තව අපි ගාව තියෙනවා විවිධ ආකාරයේ බීජ වර්ග කීපයක්. ඒ කියන්නේ අපි ආනයනය කරන, ඒකම දේශීය නිෂ්පාදනය කරන, අපි ගාව තියෙන මුහුම් සහ දෙමුහුම් නිෂ්පාදන කීපයක් තියෙනවා. ඒකම අපි ගාව තියෙනවා වගාවට අවශ්‍ය වෙන, විශේෂයෙන් ගොවිජනතාව දන්නවා වගාවට අවශ්‍ය වෙන සමහර දිලීරනාශක තියෙනවා, ඒකම කෘමිනාශක, ඒකම වල්නාශක. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් මේ අපේ ජැප්ලන් ඇග්‍රෝ කියන අංශය ගත්තට පස්සේ අපි අපේ ගා තියෙන නිෂ්පාදන ලංකාවේ වෙළඳපොළේ සෑහෙන කාලයක් තිබිලා ගොවිජනතාව අතර ඉතාම ජනප්‍රිය නිෂ්පාදන කීපයක්. ඒකම ජපානයෙන් අපි ආනයනය කරන, විශේෂයෙන්ම ගුණාත්මක පැත්තෙන් ඉහළ නිෂ්පාදන පෙළක් විදියට අපි මං හිතන්නේ ජැප්ලන් ආයතනයේ කෘෂි අංශයේ තියෙන නිෂ්පාදන පෙළ අඳුල් දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒකම තියෙනවා අපේ ඩයග්නොස්ටික් කියලා ඩිවිෂන් එකක්. ඩයග්නොස්ටික් කියලා කියන්නේ ඇත්තටම අපේ තියෙන වෛද්‍ය රසායනාගාර ශේෂයට අදාළ නිෂ්පාදන පෙළක්. විශේෂයෙන් අපේ ජපානයේත් ඒත් ටෝෂෝ සහ හොරිබා කියන ආයතන වලින් කරන නිෂ්පාදන අපි ලංකාවට ගෙනල්ලා ලංකාවේ තියෙන විවිධ හොස්පිටල්ස්, ඒකම වෛද්‍ය රසායනාගාර විවිධ පළාත්වල අපි මේ සේවාව සපයලා තියෙනවා. ඉතින් මම ඇත්තටම කියන්න සන්තෝසයි ඒ ඩයග්නොස්ටික් කියන ඩිවිෂන් එක ගත්තට පස්සේ අපි ගාතේ නිෂ්පාදන පෙළෙන් පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමහර අවස්ථාවල අපි දන්නවා හෘද රෝග, එතනින් ගියාට පස්සේ පිළිකා රෝග, ඊට පස්සේ සමහර දියවැඩියා වගේ මූලික අවස්ථාදී අපි කොහොමද මේ අඳුරගන්නේ කියන අවස්ථාව. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ අපි ආයතනයේ තියෙන නිෂ්පාදනයෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව සමහර ෆර්ටිලිටි ටෙස්ට් පුළුවන්, ඊට පස්සේ සමහර ඒකම තියෙන හෝමෝන පරීක්ෂාවන්, ඊට පස්සේ අක්මාවේ වකුගඩුවල තියෙන ක්‍රියාකාරිත සමහර. ඉතින් ඒ වගේ අර විශේෂ සේවාවන් කීපයක් අපි මේ ආයතනයේ තියෙන නිෂ්පාදනයෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය මම දකින්නේ අපිට පුළුවන් වුණ ඇත්තටම පොඩි කාලයක් ඇතුළත ලංකාවේ මේ වෛද්‍ය රසායනාගාර ශාස්ත්‍රය යම්කිසි පෙරළියක් ඇති කරන්න. මොකද හේතුව ඔය මම කියපු සමහර පරීක්ෂණ ලංකාවේ එක ප්‍රදේශයකට, එන්න කොළඹවට තමයි විශේෂයෙන්ම මේක කරගන්න පුළුවන් හැකියාව තිබුණේ. නමුත් අපේ මේ නීතිර නිෂ්පාදන අපි අඳුරන දීමත් එක්ක ලංකාවේ විවිධ පළාත්වලදී මේ පරීක්ෂණ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකම අපේ තියෙන නිෂ්පාදනය ටෝෂෝ සහ හොරිබා කියන නිෂ්පාදනවල තියෙන අර
ප්‍රතිඵලවල තියෙන ඒ පරීක්ෂණවල තියෙන ප්‍රතිඵලවල තියෙන නිවැරදිතාවය සහ එකම ඉක්මනට ලබා ගැනීම හැකියාව නිසා ඇත්තටම අපි ලොකු ජනප්‍රසාදයක් විශේෂයෙන්ම රෝහල් සහ වෛද්‍ය රසාංගාර ශාස්ත්‍රයේ අපි ලැබිලා තියෙනවා. ඉතින් එක්කම අපේ තව මම කිව්ව වගේ කන්සියුමර් ඩිවිෂන් එකක් තියෙනවා. කන්සියුමර් ඩිවිෂන් එක ගත්තට පස්සේ කන්සියුමර් ඩිවිෂන් එකේ අපි අඳුරල් දීලා තියෙනවා ප්‍රධාන නිෂ්පාදන පෙළවල් දෙකක්. එක නිෂ්පාදනයක් අපි සඳහන් කරනවා ඇමරිකාවේ මෙරිසෙන්ට් ආයතන නිෂ්පාදනය කරපු සීනිය ආදේශය. ඒ කියන්නේ අපි දන්නවා දියවැඩියා වගේ තියෙන දැන් ලංකාවේ හිම හරියට ප්‍රචලිත වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අර පාවිච්චි කරන්න පුළුවන් සීනි වලට පාවිච්චි කරන සීනි ආදේශකයක්. ඒක සීනි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. අතන අපි මේ ළඟදී අපි ඉදිරිපත් කරා මේ සීනි වලට පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවික නිෂ්පාදනයක්. ඒ කියන්නේ ස්ටිවියා කියන ශාකයේ නිස්සාරණය කළ ගත්ත නිෂ්පාදනයක් විතර ස්ටිවියා ඊක්වල් ස්ටිවියා කියන නිෂ්පාදනය අපි අඳුල් දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපි ගාව තියෙනවා අතරම මහා බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරන ඒත් ශාකසාරවල නිෂ්පාදනය කරපු ඉනෙක්ටෝ කියන නිෂ්පාදන පෙළ අපි ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ නිෂ්පාදන හැම එකක්ම ලංකාවේ තියෙන දැනට තියෙන සුපිරි වෙළඳ සල් සහ එක්කම ෆාමසිලින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. අනිත් අපේ අංශය තමයි පාරිභෝගික අංශය. ඉතින් පාරිභෝගික අංශයත් අපි අතරම අඳුනල් තියලා තියෙන විශේෂ ප්‍රධාන නිෂ්පාදන පෙළවල් දෙකක්. එකක් තමයි අපි මම සඳහන් කරන්න කැමති ගොඩක් වෙලාවට අපි සීනි වෙනුවට පාවිච්චි කරන සීනි ආදේශකයක්. ඒ කියන්නේ ඊක්වල් කියන නමින් යන්නේ. ඉතින් මේක මෙරිසෙන්ට් ආයතනයේ ඇමරිකා නිෂ්පාදනය කරපු නිෂ්පාදනයක්. ඉතින් ඒ නිෂ්පාදන ලංකාවේ පාරිභෝගිකයන් දැන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ ළඟදී ඉදිරිපත් කරා ඒ කියන්නේ ස්වභාවික ශාකයකින් නිෂ්පාදනය කරපු සීනි ආදේශකයක්. අපි කියන ස්ටිවියා කියන ශාකයෙන් නිෂ්පාදනය කරපු ස්ටිවියා ඊක්වල් කියන නිෂ්පාදනය. ඉතින් ඊට අමතරව අපි ගාව තියෙනවා තවත් ඉනෙක්ටෝ කියලා නිෂ්පාදන පෙළක් මහා බ්‍රිතාන්‍ය නිෂ්පාදනය කරපු ඒකත් අර ස්වභාවික ශාකවල නිෂ්පාදනය කරපු රූපලවන් නිෂ්පාදන පෙළක්. ඉතින් අපේ ඒ සියල්ලම දැනට සුපිරි වෙළඳ සල් සහ ෆාමසිල් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපේ අනිත් ඩිවිෂන් එක තමයි වෙලා ප්‍රොෆෙෂනල් කියලා. මම කියන්නේ විශේෂයෙන් මේ රූපලාවන්‍ය සහ කේශ ශාස්ත්‍රයට අදාළ නිෂ්පාදනයක් ඉදියට ලෝකයේ මම කියන්නේ වෙලා කියන නිෂ්පාදනය ගත්තට පස්සේ අන්තර්ජාතිකව අංක එකේ ඉන්නේ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ. ඉතින් අපිට සුවිශේෂී සන්නාමයක්. ඉතින් ඒතර අන්නේ නිෂ්පාදන අපිට පුළුවන් වුණා ලංකාවට ඉදිරිපත් කරන්න. මූලික වශයෙන්ම අපි ඇත්තටම දැනට බස්නාහිර පළාතේ මෙහෙයුම් කටයුතු සිදු කරන්න යනවා. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අනිකුත් දිස්ත්‍රික් වලට මේ අපේ නිෂ්පාදනය ඉදිරිපත් කරන්න. ඉතින් ඒතකොට මම සරලව කියනනම් ජැප්ලින් කියන ආයතනය ගත්තට පස්සේ ওই වගේ අර අන්තර්ජාතික සන්නාහ සමූහයකින් යුක්ත ඉතින් ශ්‍රී ලංකීය සහ ජපනීස් ඒකාබද්ධ ව්‍යාපාරයක් කියලා අඳුල් දෙන්න පුළුවන්. නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඊතර ලංකාවට අරගෙන එන ආයතනයක් තමයි මේ ජැප්ලන් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේක තියෙන්නේ අපි අන්තර්ජාතික සම්බන්ධතාවයක්. අපේ රට මේ වගේ ජපානයේ වගේ රටවල් එක්ක ගනුදෙනු කිරීමේ අභියෝගය කොහොමද ඔබ දකින්නේ? ඔව් ඇත්තටම අපි ඇත්තටම දැන් මම මුලින් කිව්වා වගේ ජැප්ලන් කියලා කියන්නේ ශ්‍රී ලංකේ සහ ජපනිස් ඒකාබද්ධ ව්‍යාපාරයක්. ඒතකොට සමහරලාට අපි කාලයක් තිස්සේ අපි ජපන් සමහර ආයතන විශාල සංඛ්‍යකට අපි වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ වැඩ කරන ක්‍රියාවලිය හරි වෙනස්. ඉතින් එතකොට මම හිතන්නේ අපිට ඒ ලැබුණු අත්දැකීමත් එක්ක අපිට පුළුවන් වෙලා තියෙනවා අපි දැනට සාමාන්‍යයෙන් අන්තර්ජාතික රටවල 20කට වඩා වැඩි ප්‍රමාණයකුත් එක්ක අපි මේ ආනයන අපනයන කටයුතු කරගෙන යනවා. ඒ නිසා මම හිතන්නේ ඒ මුලින් ජපන් ඒ තියෙන රටවල් තියෙන සමග වැඩ කිරීම ලැබු අත්දැකීම අපිට පාදක වුණා අනිත් කටයුතු කරගෙන යෑමේදී අනිත් රටවල් සමග ගනුදෙනු කරනකොට. අපේම රටේ සමහර දේවල් නිෂ්පාදනය කරනකොට අපේ විදේශ රටවල් වලින් යම් යම් භාණ්ඩ ගෙනල්ලා මේ රටේ අලෙවි කිරීමේ ක්‍රියාවලියකුත් අපේ ව්‍යවසායකින් අතින් සිදු වෙනවා. හැබැයි එහි ගුණාත්මකභාවය රඳවා තබා ගැනීම තමයි ලොකුම අභියෝග. මොකද අපිට විදේශ රටවල් වලින් එන හැම දේම ලබා ගන්න බෑ. එහෙම ලබා ගන්න ආයතන තියෙනවා. හැබැයි අපි හැම විටම ව්‍යවසායකින් විදිහට ප්‍රවේශම් විය යුත්තේ පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක භාණ්ඩයක් ලබා දීම. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ ජපන් ආයතන හැම විටම බොහොම සුපරීක්ෂාකාරීව පාරිභෝගිකයින් අතරට ගිහිල්ලා තියෙන්නේ සහ මේ සන්නාමය රැකිලා තියෙන්නේ. අපි තවත් තොරතුරු කතා කරමු. විරාමයක් අරගෙන. ලෝක බලවතුන් සමග කරට කර තරඟ කරන ශ්‍රී ලංකාව වැඩි වශයෙන් තේ, පොල්, රබර් සහ ඇඟලුම් ශිස්රයන් තුලින් විදේශීය විනිමය අප රට තුලට ලබා දෙනු ලබනවා. එමෙන්ම කුළුබඩු,
මැණික් යනාදී භෞතික සම්පත් අපනයනය තුළින්ද රටක් ලෙස ආර්ථිකමය අතින් පෝෂණය වනු ලබනවා. එලෙස අපනයනය කරන ප්‍රධාන රටවල් වශයෙන් හැඳින්විය හැක්කේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, බෙල්ජියම සහ ඉතාලියයි. රටේ ප්‍රධාන ආනයන හවුල්කරුවන් වන්නේ ඉන්දියාව, චීනය, ඉරානය සහ සිංගප්පූරුවයි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ප්‍රථම වරට ද්වීපාර්ශ්වික නිදහස් වෙළඳ කිවිසුමට 1998 දී අත්සන් තබනු ලබනවා. එහිදී ලෝක වෙළඳ සංවිධානයේ සහ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ සාමාජික අයිතියට ශ්‍රී ලංකාව උරුමකම් කියනු ලබනවා. ආනයනය හා අපනයනය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙළඳ තොරතුරු ද්වාරය ශ්‍රී ලංකාව ලෙසින් හඳුන්වන බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සුරක්ෂිත කරලමින් වෙළඳ ගනුදෙනු කිරීමට උත්සුක වන ප්‍රධානතම රට ලෙස ජපානය හැඳින්විය හැකි. එහිදී ජප්ලන් ආයතනය තම නිෂ්පාදනීය ජනතාව අතරට යැවීමේදී කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය පිළිබඳ විශේෂ වශයෙන් සලකා බලනු ලබනවා. 2016 ජපානය සමග ස්ථාපිත කරගත් නව ව්‍යාපාරික ආරම්භය ලෙසින් ජප්ලන් ආයතනය හැඳින් වූ අතර කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ නොසැලී සිටි ආයතනයක් ලෙස මෙම ආයතනය හැඳින්විය හැකි. කෘෂිකර්මාන්ත ශීස්රුයි සැපයුම් කරුවෙකු ලෙස සන්නාම දරන්නෙකු වූ ජප්ලන් ආයතනය දේශීය කොවියාට තම අස්වැන්න සාරවත් කරදීමට විවිධ වූ නිෂ්පාදන ජපානයෙන් ආනයනය කරනු ලැබුවා. එහිදී වගහානි කරන රෝග සහ දිලීරවලට විසඳුම් වශයෙන් ජපානයෙන් ආනයනය කරන ලද දිලීර නාශක සහ කෘමිනාශක ගොවි ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් සැලසුවා. මෙලෙස ජනතා ආකර්ෂණයට ලක් වූ මෙවැනි ව්‍යවසායකයන් තම ප්‍රාග්ධන මූල්‍ය ශක්තිය පසෙකලා මෙවැනි ව්‍යාපාර රට තුළ ගොඩනගන්නේ අභියෝගවලට නොසැලී ඉදිරියට යාම ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු ප්‍රධානතම ශක්ති ප්‍රභවයක් ලෙස පසක් කරලබින්. හොඳයි, විරාමයෙන් පසුව යලිත් to the point. අමිල, මම දැනගන්න කැමතියි දැන් මේ ජප්ලන් ආයතනය පටන් ගන්නකොට තිබුණු අභියෝග මොනවද? දැන් 2016 පටන් අරගෙන දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙලා මේ මේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මොනවද ලැබිච්ච අභියෝග? ඔව්, ඇත්තටම මම හිතන්නේ අභියෝග කියලා බැලුවොත් එහෙම අපි ආයතනය පටන් ගන්නකොට ඇත්තටම ජප්ලන් කියන ආයතනය මුලින්ම බිහි වෙන්නේ ඕනම ව්‍යාපාරයක් සාර්ථක වෙන මම දකිනවා අභියෝග ගතට පස්සේ පළවෙනි කාරණය තමයි අපි ගා හොඳ නිෂ්පාදනයක් තියෙනවා. පාරිභෝගිකයට ගෙන යන්න පුළුවන් ගැළපෙන නිෂ්පාදනයක් තියෙනවා. ඊට පස්සේ මේ නිෂ්පාදනය අපිට ගෙන යන්න පුළුවන් අපි ගා සේවක මඩුලක් ඉන්නවානේ. ඉතින් ওই දෙක ඒකාබද්ධ කිරීම තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. ඉතින් 2016 අපිට ඇත්තටම පුළුවන් වුණා ලංකාවේ මම කිව්ව වගේ ඉස්සෙල්ලම ජප්ලන් කියන ආයතනය කෘෂි ශේෂ්ත්‍රයට අදාළ හොඳ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරන්න. ඉතින් ඊට පස්සේ ඊළඟට ලැබුණු අභියෝගය තමයි අපි ඒක නිෂ්පාදන පෙළ අපි කොහොමද පාරිභෝගිකය අතර ගොවි ජනතාව අරන් යන්නේ කියලා. ඉතින් එතෙන්දී අර සේවක මඩුල්ලක් කියන එක සෑහෙන්න අපිට වටිනවා. ඉතින් මම දැකපු දේ තමයි අපි ගාව හිටු මුලින්ම හිටපු සේවක පිළිතුර බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් අර හරි විශ්වාසනීය සේවක මඩුල්ලක් අපිට හිටියා. ආයතනයේ හිතවත් ආදරය කරන ඔවුන් තවමත් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා තමයි මගේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා කියලා. ඉතින් එතකොට ඒ සේවක මඩුල්ලගේ තව දැකපු දෙයක් තමයි ඔවුන්ගේ තිබිච්ච අදිෂ්ඨානශීලී භාවය. ඊට පස්සේ අපිට ගමනක් යන් කියලා ඒකට සැරසුණු ගමන් මඟ. ඉතින් ওই ටික එකලස් කර ගැනීම තමයි මුලින්ම අභියෝගය තිබුණේ. ඉතින් මම හිතන්නේ අපි ඒක සාර්ථකව කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි ඇත්තටම 2016 මේ ජප්ලන් කියන ආයතනේ බිහි වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ඊට පස්සේ ව්‍යාපාරයක් විතර යනකොට සාමාන්‍යයෙන් ඕනතරම් අභියෝග මුණ දෙනවා. ඒක මම හිතන්නේ ඒක ස්වභාවය.
ඉතින් එතකොට අපිට ඊළඟට බැලුවොත් එහෙම අභියෝගයක් කියලා මූලිකවම මම දැකපු දෙයක් තමයි අපි කොහොමද ව්‍යාපාරයක් කරන්න සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය හොයාගන්නේ. ඉතින් එතන අපිට ගත්තට පස්සේ අපිට තිබුණු විකල්ප තමයි එක්කෝ අපි දේශීය අපි බලන්න ඕනේ දේශීය අපි කොහොමද අවශ්‍ය මූල ආයතනත් එක්ක කතා කරලා අපි ආයතන අවශ්‍ය ප්‍රාග්ධනය ගෙන එන්නේ. එතන අපි විදේශීය ආයතනයක් සමග කතා කරලා කොහොමද ප්‍රාග්ධනය ගෙන එන්නේ කියලා. ඉතින් මුල් අවස්ථාවේදී දෙන අභියෝගය ගත්තට පස්සේ අපිට මුලින් ආයතනේ පටන් ගත්ත මුල් අවස්ථාවේ අපිට දේශීය ආයතන වලින් අපිට යම්කිසි ස්කේල් එකකින් අපි ආයතනේ පටන් ගත්තොත් එහෙම අපිට ඒ අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සම්පාදනය කරන අපහසුතාවයන් තිබුණා. ඉතින් අපිට ඊට පස්සේ සිදු වුණේ අපිට විදේශීය ආයතන සමග කතා කරලා අවශ්‍ය ප්‍රාග්ධනය ගෙන. ඉතින් ඒ නිසා මම හිතන ඒක අපි සාර්ථකව ජයගත්තා. ඉතින් අරගෙන ඊට පස්සේ අපි අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් එක ගෙනව ලංකාවට. ඒක ගෙනකොටත් ඇත්තටම ලේසි නෑ. අපි දන්නවා ඒ කියන්නේ මහ බැංකු හරහා එන්න ඕනේ මූල ආයතන හරහා අවශ්‍ය අප්‍රූවල්ස් අරගෙන නිසා අපි හැමදේම සාර්ථකව ජය අරගෙන දීර්ඝ ක්‍රියාවලියක්. ඒක සෑහෙන කාලයක් ගියා. අපි ඉගෙන ගත්තා. මොකද අපිට අලුත් අත්දැකීම් හැමදේම. එතකොට ඒ අභියෝගය අපි ජයගත්තා. ඉතින් ඊට පස්සේ අපි ආයතනයක් විතර සාමාන්‍ය විවිධ අභියෝග වලට මුහුණ දුන්නා. හැබැයි සමහර අවස්ථාවලදී අපි ඒ ආපු සමහර දේවල් අපි අර පොසිටිව් පැත්තෙන් හිතලා ඒක අභියෝගයක් කියලා දැකලා කම්පැනි යහපත පිණිස යොදව ගත්තා. ඒක උදාහරණයක් ගත්තේ මං කිව්වා වගේ ඉස්සලා අපි අර කෘෂිකර්මී පැත්තේ පටන් ගත්තා. අපි හැමෝම දන්නවා ඇග්‍රිකල්චර් එකේ නිතරම අර කියන්නේ සීසන් එක කියන එකක්. ඒතර පොඩි ෆ්ලක්චුේෂන්ස් තියෙනවා. ඒතර ආයතනයක් අඩු වැඩිවීම් තියෙනවා. එතකොට ආයතනයක් විතර යනකොට අපිට අර ඒ කියන්නේ ඒකේ කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරන්න එහෙම නැත්නම් අපි ටර්න්ඕවර්ස් අපිට මැනේජ් කරන්න අපිට තියෙන ස්ථාවර භාවයක් තියෙනවා. ඉතින් අපි ඒ වෙලාවේදී බැලුවා අපි කෘෂිකර්මී මේ සීසනල් ඉෆෙක්ට් එක නැති පැත්තට යන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි ඇත්තටම ඩයග්නොස්ටික් ඊට පස්සේ කන්සියුමර් ඊට පස්සේ වෙලා පැත්තට අපි යන්නේ. ඉතින් ওই වගේ අභියෝග එන අභියෝග වලට අපි සාර්ථකව ඒක ධනාත්මකව හිතලා ආයතනය හොඳ තැනට ගෙනෙන්න අපි ඇත්තටම කටයුතු කරා. දැන් මට හිතෙන්නේ 2016 කියලා ගත්තොත් එහෙම ලොකු කාලපරාසයක් නැහැ මේ වෙනකොට. හැබැයි ඉතාම වේගෙන් මේ ආයතනය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. පාරිභෝගිකයින් අතරට ඇවිල්ලා තියෙනවා. ඒකේ තියෙන රහස මොකද්ද? ඔව් ඇත්තටම ඒකෙදී කාරණා කීපයක් සනාන් කරන්න පුළුවන්. එකක් තමයි අපි ගාතර නිෂ්පාදන පෙළ. ඊට පස්සේ අන්තර්ජාතිකව බොහොම පිළිගත් සන්නාම රසක් අපි ගාව තියෙනවා. ඊට පස්සේ අනිත් කාරණේ තමයි අපි ගාව ඉන්න සේවක මඩුල්ල. අර එකා වගේ වැඩ කරනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ හදපු අපි අර ආයතන තුළ හදපු අර අපි කියන කල්චර් එක. ඒ හැම දෙයකම ප්‍රතිඵලය තමයි ඇත්තටම අපිට මේ ගමන මෙච්චර ඉක්මනට එන්න පුළුවන්කම ලැබුණේ. හොඳයි. දැන් පහුගිය අවුරුද්දේ වගේ ගත්තොත් කොවිඩ් කාලයත් එක්ක මේ ආයතනෙට අභියෝගයක් තිබුණාද? ඔව් ඇත්තටම වසන්ති ඒ කියන්නේ අපි කොවිඩ් කියන එක දැක්කා. ඒක ඇත්තටම ලෝකෙටම අභියෝගයක් වුණා. නමුත් අපි කරේ අපි ඒක බැලුවේ ව්‍යාපාරට බලපාන තව අහිතකර සාධකයක්. අපි කොහොමද ඒකට ගැලපෙනාකට අපි වෙනස් වෙන්නේ කියන එක. ඉතින් මම සරලව ගොත් කියන සාමාන්‍ය කොවිඩ් කියන එක අපි දැක්කා අධිර තුනකින්. අපි මුල් අවස්ථාවේදී අපි ඇත්තටම බැලුවොත් එහෙම අපි කරේ මුලින්ම ඒ ගැන පොඩි අධ්‍යනයක් කරා. ඒ කියන්නේ කොවිඩ් එකත් එක්ක කොයි වගේ බලපෑමක්ද තියෙන්නේ, ඊට පස්සේ මිනිස් ජන සමූහයේගේ ඒ අවශ්‍යතාවය වල වෙනස් වෙන එක, ඊට පස්සේ ආර්ථිකයට කොයි වගේ බලපෑමක් තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ දෙවෙනි අධ්‍යයනය අපි කරේ ඒ වගේ වෙනස්කම් වලට ලක් වුණාට පස්සේ අපි අර කරන් ආපු අපේ ආයතන ක්‍රියාවලියෙන් පොඩ්ඩක් එහාට ගිහලා කොයි වගේ වෙනස්කම්ද අපි කරගත යුත්තේ කියලා. ඊට පස්සේ අපි ඒක ක්‍රියාත්මක කිරීම. ඉතින් මේ වගේ විශාල අභියෝගයන් රසක් සමගින් තමයි මේ ජපන් ආයතන 2016 ස්ථාපිත වෙලා මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. අපේ මං හිතනවා අලුතෙන් ඉන්න අපේ ව්‍යවසායකින් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තව බොහොමයක් ඇති. දැන් කොවිඩ් කාලෙත් එක්ක සමහර පිරිස් හිතන්නට ඇති අපි මේ වෙලාවෙ නම් ආයෝජනයක් කරන එක ඉතාම භයානකයි කියලා. නමුත් අපි මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය නැවත යථාතත්වයට පත් කරන්නට ඕනේ. දැන් අපිට නිකන් ඉඳලා බෑ, අපි වැඩ කරන්න ඕනේ. මං හිතනවා අමිල වගේ පිරිස අපිට දෙන්නේ පූර්ව ආදර්ශයන්. ඒ නිසා අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. නිෂ්පාදනයක් කියනු විකිණීම සඳහා ඉදිරිපත් කරන අයිතමයක් ලෙස හැඳින්විය හැකි. එය භෞතික හෝ අතත්‍ය හෝ සයිබ ආකාරයෙන් විය හැකි. සෑම නිෂ්පාදනයක්ම පිරිවැයකින් සාධන අතර සෑම එකක්ම බිලකට විකුණනු ලබයි. එහිදී තමන් විසින් ආයෝජනය කරන සේව්‍ය ආදායම, වෙළඳපළ, ගුණාත්මක භාවය, අලවිකරණය ඉලක්ක කරගත් කොටස මත රඳා පවතී. පසුගිය වසර 3ක කාලයක පටන් ශ්‍රී ලංකාවේ
වෛද්‍ය රසායනික ශාස්ත්‍රයේ ගුණාත්මකභාවය එක ලෙසම පවත්වාගෙන ගිය ආයතනයක් ලෙස ජැප්ලන් ආයතනය ජනතා ජනාධරයට පාත්‍ර වී තිබෙනවා. නාගරීකත්වයට සාපේක්ෂව වැඩි ඉඩකඩක් වෙන් කළ මෙම ආයතනයේ ප්‍රතිලාභ සහ සහනදායි ගුණාත්මක සේවාවන් ග්‍රාමීය පරිසරය තුළ නිර්මාණය කිරීමෙන් ගම්වල වෙසෙන සුවහසක් ප්‍රජාවගේ ප්‍රශ්නවලට විසඳුම් සලසා දෙනු ලබනවා. ජපානයෙන් ආනයනය කරන ලද ටොසෝ සහ හොරිබා යන වෙළඳනාමයන්ගෙන් වෙළඳපළට පැමිණෙන පූර්ණ ස්වංක්‍රීය යන්ත්‍ර මගින් මිනිස් සිරුරේ ඇති බොහෝ රෝග සොයාගැනීමට හැකිවීම සහ ඒවාට ගුණාත්මක විසඳුම් සලසාදීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබනවා. නිරවද්‍යතාවයෙන් සහ කාර්යක්ෂමතාවයකින් ප්‍රතිඵල ලබාදීමේ හැකියාව මොවුනට තිබෙනවා. රෝගීන්ගේ නිරෝගීභාවය පිළිබඳ වගකීමක් සහ සුරක්ෂිතභාවයක් තම සෞඛ්‍යංශය විසින් ලබා දෙන අතර ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති ආයතනයක් ලෙස මෙය හඳුන්වනවා. වෙළඳ සන්නාමකරණයේ අන්තර්ජාතික වෙළඳ ආයතනයක් ලෙස හඳුන්වන මෙම ආයතනය ජපානයේ ටොසාකි බුයිකි කයිෂා ආයතනයේ ඒකාබද්ධ ආයතනයක් ලෙස අද වන විටත් විදේශ විනිමය සහ විදේශ සේව්‍ය සැපයුම්කරුවෙකු ලෙස රටේ ආර්ථිකය පෝෂණයට උපකාරී වෙන ව්‍යවසායකයෙකු ලෙස නම් දරනු ලබනවා. හොඳයි, විරාමයෙන් පසුව යලිත් to the point. අමිල, දැන් මේ කොවිඩ් සමයත් එක්ක විවිධ ආයතනවලට අභියෝගයන් ලැබුණා. හැබැයි දැන් ඔබේ ආයතනයත් මේ අභියෝගවලට මුහුණ දෙන්නට ඇති. කොයි විදිහටද ආයතනය දැන් ඊට කලින් ක්‍රියාත්මක වීම සහ කොවිඩ් සමයත් එක්ක ඒ තිබුණු අභියෝග ජය ගත්තේ? ඔව්, ඇත්තටම මාර ඉස්සල සඳහන් කළා වගේ අපි මේක හරියට හරි ලස්සනට මේක ඇනලයිස් කරා මේ කතන්දරේ. ඒ කියන්නේ මේක බැලුවේ අර වසංගතයක් විතර නෙවෙයි. ඒ කියන්නේ ව්‍යාපාරයට බලපාන යම්කිසි අහිතකර සාධකයක්. ඒතර මේ අහිතකර සාධකය තුළ කොහොමද අපි ව්‍යාපාරයක් රැකගන්නේ සහ ඉස්සරහට යන්නේ? ඉතින් ඒක අපිට ඕන ඇත්තටම අපි තියෙන අභ්‍යන්තර සෑහෙන වෙනස්කම් ටිකක් කරගන්න. ඉතින් මම මුලින් සඳහන් කළා වගේ අර අපි දැක්ක මාර්තු මාසේ අග වෙනකොට ගිය අවුරුද්දේ අර ඇඳුම් නීතිය දාලා ඊට පස්සේ රට දවස් 50කට 52කට වගේ වහලා තියෙන අවදියේ මාර්තු මාසේ ගිය අවුරුද්දේ අන්තිම සතිය දවස් 10 අපි ගත්තේ හොඳ ස්ටඩි එකකට, හොඳ හෝම්වර්ක් එකක් කරා. එදින අපි දැකපු දේ තමයි අර පාරිභෝගිකයේ තියෙන අවශ්‍යතාවල වෙනස, අවශ්‍යතාවයන් වෙනස්ුන්නේ නැහැ. නමුත් ඒ අවශ්‍යතාවලේ ස්වභාවය වෙනස්, ස්වરૂපය වෙනස් වෙනවා. ඉතින් මැස්ලෝත් කියලා තියෙනවානේ, මැස්ලෝගේ අර හයිරාකියේ තියෙනවා, හයිරාකිය ලීඩ් එකේ මුලින්ම තියෙන්නේ ෆිසියොලොජිකල් නීඩ්ස්. ඒ කියන්නේ ආහාර සහ ජලය. ඊට පස්සේ තියෙන්නේ ආරක්ෂාව සහ සෞඛ්‍ය. ඉතින් මිනිස්සු අර අවශ්‍යතාවල අනිද්දේවල් අමතක කරලා අර මූලික අවශ්‍යතාවන් දුවගෙන ගියා. ඉතින් එතකොට අපි දැක්කා ඒ අතරතුරේ සංචරණ සීමා ආවා. එතන රජයට සිදු වුණා ලංකාවේ කෘෂිකර්මාන්තයේ උඩට ගේන්න, සෞඛ්‍ය පදිරිය රැකගෙන යන්න. ඉතින් අපි දකිනවා එතෙන්දී අර අපිට ඔන්න ඔපචුනිටි එකක් හැදෙනවා. සමහර ආයතන වලට ලැබිච්ච අවස්ථාවන් තමයි ඔබ ආයතනය ගත්තේ. ඉතින් අර මම හිතන පළවෙනි අභියෝගය තමයි අපි ව්‍යාපාරයක් කරන අපිට පුළුවන් වෙන අපිට මේ වටපිටාවේ තියෙන අවස්ථාව දකින්න, ඔපචුනිටි එක. ඉතින් අපි අර පළවෙනි දවස් තමයි අපි හෝම්වර්ක් ඉවර කරනකොට අපි දැක්කා හොඳ අවස්ථාවක් තියෙනවා කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය ශාස්ත්‍රය. ඉතින් ඒතර ඒ අවස්ථාවේ ඊළඟ අභියෝගය වෙන්නේ අපි අර අවස්ථාවක් තියෙනවා. දැන් ආයතන උතෙන්ට යනවා. අපි කොහොමද පළවෙනියෙන් යන්නේ? ෆස්ට් මූව් ඇඩ්වාන්ටේජ් එක ගන්න. ඉතින් එතෙන්දී අපිට ඇත්තටම එතන අභියෝගයක් තිබුණා. එතකොට ආයතනයක වැඩ කරනකොට අපි දන්නවා සාමාන්‍ය ඕනම ආයතනයක සේවකයෝ එක වගේම අවධානම ගන්න සූදානම් නැහැ. සමහර පිරිසක් ඉන්නවා මුලින් අවධානම ගන්න කැමති, අපි කියනවා අර රිස්ක් ටේකර්ස්ලා. ඊට පස්සේ ඉන්න පොඩ්ඩක් නියුට්‍රල්ස් කට්ටිය. ඒ කියන්නේ අර අවධානම ගත්ත කට්ටියගේ ප්‍රතිඵල දැකලා අර අනික් කට්ටිය අපිත් එක්ක ජොයින් වෙනවා. ඊට පස්සේ තව කොටසක් වෙනවා අපි කියන රිස්ක් ඇවර්ස් කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් අර අවධානය ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කරන් ආපු විදිහෙන් තමයි වැඩ කරන්නේ යන්නේ. හැබැයි ප්‍රතිඵල හොඳ නම් අපිට පුළුවන් කන්වර්ට් කරලා ගන්න. අපිට පුළුවන් අපිට අපි මුල් අවස්ථාවේ බැලුවා. ඒතර ඒ වගේ අපිට ඔපචුනිටි එකක් තියෙනවා. අපි කොහොමද මේකට දැන් ක්‍රියාත්මක වෙන්නේ? අපි අපේ තියෙන ව්‍යාපාරයේ ස්වරූපේ චුට්ටක් වෙනස් කරගෙන අපි ක්‍රියාත්මක වෙන්න.
ඉති එතර ඊළඟ අභියෝගතය මං කිව් වගේර අපි කවුද මේකට මුලින්ම ගිහිල්ල බැහල වැඩ පටන් ගන්න කියන එක. ඉති එතෙන්දී අපි ඇත්තටම ආයතනය අපි මුලින්ම ඉස්සරහට ගිහිල්ල අපි ආයතනය වැඩකරපු සීනිය මැනේජස් ලේටිය ජනල් මැනේජට මොකද එදවසල් අපිට මතක කර්ෆියව් දෙනවා කර්ෆියව් පොලිසිය පොලිය මුලින්මින් ඒගොල්ලා තව සේවකයන් සමග. ඒ නිසා අර ඒ වගේ අපිට පුළුවන් වුණා අපේ කටයුත්ත එතනින් පටන් ගන්න. ඒතර එහෙම පටන් අරගෙන යනකොට අප්‍රේල් මාසෙ ගිය අවුරුද්දේ මුල් සතිය දෙක යනකොට අපිට යම්කිසි අපේ මෙහෙයුම් කටයුතු ආරම්භ වෙලා යම්කිසි ප්‍රතිඵල පේන්න පටන් ගත්තා. ඒතර ඊට පස්සේ අපේ සේවක මණ්ඩලයේ දෙවන කොටසත් අපිට ඒක ආබද්ධ වුණා. ඊට පස්සේ අපි කොහොම හරි ගිය අවුරුද්දේ අප්‍රේල් වෙනකොට සියලුම එකා වගේ වැඩ කරන්න පටන් ගත්තා අලුත් කෝවිඩ් එක්ක. ඉතින් රජය ඊට පස්සේ නිව් නෝමලයිසේෂන් කියලා අපි නව සාමාන්‍යකරණය කියලා කතා කරන්න පටන් ගන්නකොට අපි ඇත්තටම ගිය අවුරුද්දේ අප්‍රේල් වෙනකොට අපි සැකසিলা ඉවරයි කොහොමද අපේ ව්‍යාපාර කටයුතු කරන් යන්නේ ඒ වගේ වාතාවරණයක් තුල. ඉතින් මම හිතන්නේ ඒ සංකල්පමේ වෙනස අපිට සෑහෙන ප්‍රයෝගික වුණා ඉදිරි ඉස්සරහට යන්න. හොඳයි. ඒ ඉදිරියට ඉස්සරහට යනකොට දැන් අපි දැක්කා සමහර ආයතන වලට සිදු වුණා යම් ආකාරයක මූල්‍යමය කටයුතු නිසා වෙන්න පුළුවන්, මූල්‍යමය අවහිරතා නිසා වෙන්න පුළුවන්, සේවකයන් යම් පිරිසක් ඒ ප්‍රමාණාත්මකව අඩු කරන්න සිදු වෙච්ච අවස්ථා තිබුණා සමහර ආයතන වලට. සමහර ආයතන වල පඩි නලී ප්‍රශ්න ඇති වෙලා තිබුණා. දැන් ඔබ කොහොමද ඔබේ ආයතනය තුළ මේ කටයුතු කොහොමද කරගෙන ගියේ මේ තියෙන තත්ත්වෙත් එක? දැන් හැබැයි ඔබ මේ කොවිඩ් කියන එක පැත්තකින් ආශිර්වාදයක් කරගෙන ආයතනය වෙනස් මඟකට යොමු කරගන්න ඔබට හැකියාවක් ලැබුණා. හැබැයි එතකොට සේවකින්ගේ පැත්තෙනුත් යම් ගැටලුවක් ඇති නොවුණු අවස්ථාද ඔබ ආයතනය තුළ තියෙන්නේ? ඔව්, ඇත්තටම අපි අද වෙනකන් අපේ සේවකයන් කිසිම අඩු කිරීමක් වෙලා නැහැ. අපි ඇත්තටම අලුත්ෙන් සේවකයන් බඳවා ගැනීම කළා තියෙනවා. ඉතින් අර ඔබතුමී කිව්වාගේ ඇත්තටම අපි මේක ජය ගන්නකොට මම කිව්වා අපේ ආයතන තුළ අපි සෑහෙන සංකල්පෙම වෙනසක් ඇති කරා. ඒ කියන්නේ දැන් මුලින් කිව්වාගේ මුලින්ම සේවක කීප දෙනෙක් ආවේ. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ඕනම සේවකයෙකුට ඕනම ආයතනයක එයාට අපි කියන අර කියන්නේ ඒ අදාළ වැඩක් අපි පවර්ලා තියෙන ඒ මූල්‍ය වර්ෂය සඳහා. ඒතර ඒ මූල්‍ය වර්ෂයේ අවසානට ඒ කරපු වැඩ ප්‍රමාණය බලලා තමයි ඒ අදාළ මූල්‍ය වර්ධනය වෙන ලබා දෙන්නේ. ඒක අර කියන්නේ අපි කියන අපි ටාස්ක් එකක් අසයින් කරනවා. හැබැයි අපි එතනින් හිටියනම් එහෙම. ඒතර කියන්නේ මට අදාළ වැඩේ මේක විතරයි. අනිත් වැඩේ මම කරන්නේ නැහැ. එහෙම හිටියේ නැහැ. මොකද හේතුව ඒ කාලේ හැමෝම ඉන්නේ නැහනේ. ඒතර සාමාන්‍යයෙන් අපි හැමෝම පුරුදු කරා තමන්ගේ වැඩේ පොඩ්ඩක් එහාට ගිහිල්ලා ආයතනයේ තියෙන ගෝල් එකට වැඩ කරන්න. අර ඒ අපි මයින්ඩ් සෙටප් එක හැදුවා. ඒ කියන්නේ ආකල්පය. ඒ කියන්නේ හැමෝම කල්පනා කරා රයිට් මේක මගේ වැඩේ නොවෙන්න පුළුවන්. නමුත් අනික් කෙනා නැති නිසා මම මේක කරන්න ඕනේ. මොකද ආයතනය පවත් ගන්න ඕනේ. ඒ නිසා අපි ආකල්ප වෙනස ඇති කරා. ඉතින් එතකොට ඒක මම දැකපු දේ තමයි අපි තව කරා අපිට පුළුවන් වුණා. අර ගොඩක් කළ තැන්වල තියෙන අර ඒ කියන්නේ සීනියර් මැනේජර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගොඩක් ගන්න අණ දෙන්නේ. ඒ කියන්නේ ගිහිල්ලා මේ වැඩේ කරන්න කියලා. සමහර කර්ෆියු පාස් එක ගන්න ගිහිල්ලා අණ දෙන්නේ උඩ ඉන්න බොස් වෙන්න පුළුවන්. අපි එතනින් පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා අපි අර ටීම් වර්ක් එකට ගියා. ඒ කියන්නේ මුලින්ම ගියේ ওই වගේ වැඩවලට අපේ ඉන්න සීනියර් මැනේජර්ස්ලා ජනරල් මැනේජර්ස්ලා අනිත් සේවකයන් සමග. එතකොට සාමාන්‍ය මිනිස්සු දැක්ක අපි මේක ටීම් එකක් කියලා වැඩ කරන්න පටන් ගත්තා. කණ්ඩායම් හැංගීම. එතන අපිට ටීම් ලීඩර්ෂිප් කියන එක ආවේ ඉස්සරහට. ඉතින් මම හිතන්නේ ඒ සංකල්ප මේ වෙනසත් එක්ක අර මම මුලින් සඳහන් කරා වගේ ආයතනයේ සමහර අවස්ථාවල සේවකයන් එන්න බැරුණාට පස්සේ ඔවුන් එක ඩිපාර්ට්මන්ට් එකක ඉන්නගෙන තව ඩිපාර්ට්මන්ට් එකේ වැඩ බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කෙනාට පුළුවන් වුණා ඉන්වෙස්ට් ඩිපාර්ට්මන්ට් එක වැඩ යම්කිසි විදිහට මැනේජ් කරන්න. යම්කිසි අධීක්ෂණයක් යටතේ. ඉතින් ඒතර අර ඉන්ටර් ඩිපාර්ට්මන්ට්ස් අතර තියෙන සම්බන්ධතාවය වැඩි වුණා. ඒ නිසා මම හිතන්නේ ওই හැම දෙයකත් එක්කම අපි අභ්‍යන්තරයේ ලොකු අපේ සංස්කෘතිය කල්චර් එක ලොකු වෙනස්කමකට ලක් කළා. අපි ආයතනයේ තව තැනකට ගේන්න පසුබිම හැදුවා මේ වාතාවරණය තුළ. මේක ලෝක තත්ත්වයක් ඇති වෙච්ච ගෝලීය වසංගත තත්ත්වයක්. හැබැයි ඒකත් එක්ක අපි හිතුවනම් ඍණාත්මකව අපිට මෙතනින් එහාට කොහොමද අපේ දේවල් අලුත් කරගන්නේ, අපේ රට ගොඩනගන්නේ, අපි ගොඩනැගෙන්නේ, අපේ ආයතන ගොඩනැගෙන්නේ, අපේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරගන්නේ කියලා හිත හිටියනම් මං හිතන්නේ අදටත් අපි පසුගාමී ජනතාවක් බවට පත් වෙනවා. හැබැයි මේ අමිරල වගේ අපේ ව්‍යවසායකින් හිටියා නෑ. මේ අපි ඇවිල්ලා තියෙන තත්ත්වයට කොහොම දොරොත්තු දෙන්නේ? මෙතනින් කොහොමද අපි එළියට යන්නේ කියලා ඒ ක්‍රමවේදයන් හොයාගෙන යනව පමණක් නෙවෙයි, ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන තැනටත් අවතීර්ණ වෙලා හිටපු නිසා මම හිතනවා මේ ජැප්ලන් වගේ ආයතන තවමත් මේ වන විටත් මේ මොහොත වන විටත් පාරිභෝගිකයින් අතර ඒ ලබාගත්තු ස්ථානය අහිමි කරගන්න නැතුව තබාගෙන තිබෙනවා. මේ තමයි මම හිතන්නේ රටක් විදිහට අපි කළ යුතු වන්නේ. සහ අපි අලුතෙනුත් ව්‍යවසායකින්
විදිහට එළියට එනට බලාපොරොත්තුවෙන් ඉන්න අයට ලබා දෙන උපදෙස වන්නේත් මං හිතන්නේ මේ අමිලගේ ක්‍රියාකාරීත්වයේ ඒ ක්‍රියාපිළිවෙත සහ ඒ සැලසුම්කරණය ඉතාම වැදගත් වෙනවා ඔහු සහ ඔහුගේ ආයතනයේ කණ්ඩායම. එහෙමනම් අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් පසුව යලිත් ටු ද පොයින්ට්. කොහොමද අමිල ඔබ මේ ආයතනය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔය පහුගිය කාල සීමාව තුළ අනුගමනය කළේ? කොහොමද සේවකීන් සුරක්ෂිත කළේ? ඔව්, ඇත්තටම මං හිතන්නේ අපි රජයේ විසින් ලබා දීපු උපදෙස් අනුව, ඒ කියන්නේ මූලික සෞඛ්‍ය පුරුදු ප්‍රධාන වශයෙන් මේ අවශ්‍ය හැම දෙයකම අපි ඒකාබද්ධව කටයුතු කරා. ඒකම ආරක්ෂක අංශවල ලබා දීපු සමහර ක්‍රියාදාම් වලට අපි අනුගත වුණා. ඉතින් ඒ හැම දෙයක් තුළම ක්‍රියාත්මක වෙලා ඇත්තටම අපි හැම වෙලාවෙම සේවකයාගේ සෞඛ්‍ය කියන එකට මූලිකත්වය දුන්නා. ඒ කියන්නේ අපි ආයතනය වැඩ කරනවත් එක්කම තමන්ගේ සෞඛ්‍යයට අවශ්‍ය අපේ පැත්තෙම ඉන්න ඕන සහයෝගය ලබා දෙන ගමන් ඔවුන්ගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අපි මූලිකත්වය දීලා ඊට පස්සේ අපි වැඩ කරන්න පුරුදු වුණා. හැබැයි මම කියන්න සන්තෝෂයි, අපි මේ වගේ වකවානුව තුල වුණත් අපි සියලු සේවකයෝ අවශ්‍ය පරිදි අපි කළමනාකරණය කරගෙන හැමෝටම පුළුවන් වුණා අපේ ක්‍රියාවලට සහයෝගී වෙන්න, සහයෝගය දක්වන්න. ඉතින් එතෙන්දි මම හිතනවා අර අපි ලබා දීපු සහ රජය ලබා දීපු සියලු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඒකම ඔවුන්ට තිබුණු ආයතනය පිළිබඳව හැඟීම, මොකද තමන් පරිස්සම් වෙලා තමන්ගේ පවුලත් පරිස්සම් කරන ආයතනයත් පරිස්සම් කරගන්න ඕන කියන රැකියාවත් පරිස්සම් කරන්න ඕන කියන සංකල්පයත් එක්ක ඒ හැම දෙයකම ඇත්තටම අපි මං හිතන්නේ අපි හැමදේම හොඳට කළමනාකරණය කරා කියලා. විශේෂම ආයතනයක් විදිහට විශාල සේවක සංඛ්‍යාවක් සිටින ආයතනයක් හැටියට ඔබට දෙන්න තියෙන උපදෙස මොකක්ද? මොකද මට හිතෙනවා දැන් ටිකක් අපි සමාජයේ මේ කොවිඩ් වලට තියෙන බිය තුරන් වෙලා ගිහිල්ලා කියන එක. මොකද දැන් එන්නතක් ඇවිල්ලා තියෙනවා, විශේෂයෙන්ම අපේ රටේ. දැන් වෙනත් රටවල් බලනකොට මේ එන්නත් කරණය බොහොම සුවිශේෂීව තෝරා බේරාගෙන තමයි කරන්නේ. හැබැයි අපේ රටේ සෑහෙන පිරිසකට මූලිකත්වය ලබා දෙමින් විශේෂයෙන්ම කොළඹවට මේ කොවිඩ් වසංගතයේ වැඩිපුරම තියෙන ප්‍රදේශවලට බොහොම ඉක්මනින් මේ එන්නත් කරණය සිදු කිරීම, ඒත් එක්කම මං හිතනවා රෝහල් පහසුකම්, නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම්, මේ සියල්ල ස්ථාපිත කිරීම තුළ ජනතාවට දැන් ටිකක් මේ කොවිඩ් කියන්නේ සාමාන්‍යකරණයක් තමයි, අපි සාමාන්‍යකරණේ බවට පත් කරගන්නට ඕනේ මේ අපේ ජන ජීවිතය. එහෙම නැත්නම් කොවිඩ් සාමාන්‍යකරණය කරගත්තොත් එහෙම මම හිතනවා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මොකද මේ කොවිඩ් කියන්නේ තාම ලෝකෙන් තුරන් වෙලා ගිහිල්ලා නැහැ. අපිට ඒ අභියෝගය තාම තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ විශේෂම ආයතන ඇතුලේ අපි කටයුතු කරනකොට ඒ වගකීම් සහගත බව කොයිතරම් දුරට වැදගත්ද කියන එක මම කැමති ව්‍යවසායකයෙක් හැටියට ඔබ රටට කියනවා නම්. ඔව්, ඇත්තට මම හිතන්නේ ආයතනයක දෙට මේ වගේ අවස්ථාවකදී ඒවට අනුගත වෙලා වැඩ කිරීමේ ලොකු වගකීමක් තියෙනවා. මොකද හේතුව මේ කොවිඩ් කියන වසංගතය මං හිතන්නේ නැහැ දැන් තියෙන අනාවැකිත් එක්ක තව අවුරුද්දකින් දෙකකින් අවසන් වෙයි කියලා. ඒක නිසා අපිට මේ අලුත් ක්‍රමවේද ඊට පස්සේ ඒ ලබා දෙන උපදෙස් අනුව වැඩ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මං හිතන්නේ අපි ඒකට අනුගත වෙලා වැඩ කරලා යම්කිසි කාලයක ඉන්නකොට අපි ස්වභාවයෙන් මේ ක්‍රමයට හැඩ ගැසෙනවා. ඒ නිසා කළ යුත්තේ අපි හැමෝම මේ ලබා දෙන සෞඛ්‍ය උපදේශ වලට අනුගත වෙලා අපේ ව්‍යාපාර කටයුතු කරන් යන්න වෙනවා. මොකද මේක ඇවිල්ලා වසංගතයක් කියලා අපිට ව්‍යාපාර කටයුතු අවසන් කරලා ඉන්න බෑ. මොකද රටේ ආර්ථික කටයුතු මම හිතන්නේ නතර වෙයි කියලා. ඒ නිසා අපිට ජනතාවට ගෙවලට වෙලා ඉන්නත් බෑ. ඉන්න බෑ. ඒ නිසා මේ අපි මේ කටයුතු ඒ අදාළ උපදෙස් ලබා දෙන ආකාරයට ඒවට අනුගත වෙලා වැඩ කිරීම අත්‍යවශ්‍ය කියන දේ මගේ අදහස. මං කැමතියි දැනගන්න ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වෙන්නට කෙනෙක් හිතනවා නම් දැන් පහුගිය කාලේ සමහර ලාවට මට ඕනකමක් තිබුණත් මම පසුබෑමකට ලක් වෙලා තියෙනට පුළුවන්. කොවිඩ් නිසා මම දෙයක් පටන් ගත්තොත් එහෙම මේක අතරමඟ කඩා වැටේද, අඩාල වේද, මම මේකට සල්ලි යට කරලා පළක් තියේද, දැන් මේ විදිහ අදහස් තියෙනට පුළුවන්. අලුතින් ව්‍යාපාර ලෝකයට එන්න බලාපොරොත්තු වෙන්න කෙනෙකුට ඔබ වගේ කෙනෙක් මං හිතනවා දෙන්න පුළුවන් හොඳම උපදෙස් මොකක්ද? ඔව්, ඇත්තටම මම හිතනවා ඒ කියන්නේ අපි සරලව ගොත්තේම අර ඔබතුමීට මතක ඇති අපි ඉගෙන ගන්න කාලේ අපි කරනවා මේ බිස්නස් ඇනලිසිස් කියලා. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් මුලින් ඇනලිසිස් කරනවා. ඒතර ඒක මූලික අවස්ථාවේ තියෙන මේ අපේ ව්‍යාපාර බලපාන බාහිර සහ අභ්‍යන්තර සාධක අපි අඳුනා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඉතින් අපි තියරි වලට අපි ඉගෙනගෙන තියෙනවා ව්‍යාපාරට මේ වගේ සාධක බලපාන්න පුළුවන්. මේක වසංගතයක් කියලා දකින්න හොඳ නැහැ. මොකද මේකෙන් පස්සේ ව්‍යාපාර අවසන් වෙන්නේ නැහැ, ලෝකයේ ආර්ථිකද අවසන් වෙන්නේ, මේක
ලෝකයේ අවසාන නෙමෙයිනේ. ඒ නිසා අපි දැනගන්න සාමාන්‍ය ව්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න. ඉතින් එතකොට මේක අපි හිතන්න ඕනේ බිස්නස් ඇන්ගල් එකෙන් බැලුවොත් එහෙම මේක ව්‍යාපාරට බලපාන යම් එක්තරා මට්ටමක අර අවාසි සහගත තත්ත්වයක්. ඉතින් අපි දැනගන්න සාමාන්‍ය මේ වගේ තත්ත්වයක් තුළ ව්‍යාපාරයේ ඊට ගැළපෙන ආකාරයට අපේ කටයුතු කොහොමද කරන් යන්නේ කියන එක. ඉතින් ඒක මම තව දැකපු දෙයක් තමයි අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නව නම් බැලුවොත් එහෙම පහුගිය කාලේ මම අහලා තියෙනවා අවුරුදු 30ක ලෝකයේ ලිටරසි එක IT ලිටරසි එක මේ පොඩි කාලය ඇතුළත අලුතෙන් ලබා ගත්තා. ඒ කියන්නේ පොඩි කාලයකට ලෝකයේ IT වල තියෙන සාක්ෂරතාවයේ සැහැණ ඉස්සරහට ආවා. ඒක බැලුවොත් එහෙම අර අපේ ලෝකයේ සාමාන්‍ය ජන ළමයි ඉස්කෝලේ යන ක්‍රියාවලිය ලෝකෙ මම හිතන්නේ බිලියන 1.2ක් විතර ළමයි පාසල් යන එක නතර වෙලා දැන් දුරස්ථ අධ්‍යාපනයට මෙට ගියා. ඒ කියන්නේ ඊළඟ ජෙනරේෂන් එක බලන්න ඊළඟ ජෙනරේෂන් එක එන්නේ තාක්ෂණයත් එක්ක ඉන්ටර්නෙට් එක්ක IT එක්ක යන ජෙනරේෂන් තමයි අපිට එන්න තියෙන්නේ. ඉතින් එතන අපි ව්‍යාසායකයෙක් විදිහට බලන්න ඕනේ අපේ ව්‍යාපාරවල ස්වභාවය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. අපේ මුහුණුවර පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ ව්‍යාපාරවල මුහුණුවර වෙනස් වුණාට අපි ඒ යොමු කරන දිශානත් ඉගෙන පොඩි අයිඩියාක් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ පැත්තගෙන අවධානය යොමු කරගෙන අනිත් එක මේ ව්‍යාපාර බලපාන මේ බාහිර සාධක. ඒ කියන්නේ අපි කියන මේවා චේන්ජස් කියලා. ඒවට අපි හොඳට සැලසුම් සහගත වෙනවා. මම හිතන්නේ ඒ වෙනස්කම් වලට අපිට ඒ අවශ්‍ය ව්‍යාපාරය තුළ තියෙන සමහර දේ අපිට වෙනස් කරන් යන්න බැරි නම් තියෙන ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම බිඳ වැටුනේ. නැත්නම් අලුත් ව්‍යාපාර පටන් ගන්න බෑ. ඉතින් මම හොඳ උදාහරණයක් කිව්වොත් එම ඇත්තටම නොකිය සමාගම ඇත්තටම 90 දශකයේ ගත්තට පස්සේ අපි දන්නවා හැමෝම නොකිය සමාගම කියන්නේ ඉතා ජනප්‍රිය දුරකථන නිෂ්පාදන සමාගමක්. ඉතින් ඒගොල්ලෝ 97 98 මෝටරෝලා සමාගම මිලදී අරගෙන 2007 වෙනකොට ඒගොල්ලෝ ලෝක වෙළඳපොළෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඒගොල්ලෝ අත්පත් කරගන්නවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා අපි තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ජයන්ට්ස්ලා. අපිට හදයක් කරන්න බෑ කියලා. හැබැයි 2007 iPhone එක ඉදිරිපත් කරනවත් එක්කම ලෝකයේ සම්පූර්ණයෙන්ම අර දුරකථන වලට තිවිච්ච නොකියා නම iPhone එකට යනවා. ඉතින් ඒකේ වෙන්නේ අර එතන මේ පාරිභෝගිකයගේ උමනා වෙනස් වෙලා. ඉතින් නොකියා සමාගමට උමනාවක් තිබුණේ නැහැ. ඒ පාරිභෝගික වෙනස දැකලා ඒකට ගැළපෙන ආකාරයට තමන්ගේ සිස්ටම් ප්‍රොසෙස් ප්‍රොසීඩියර්ස් වෙනස් කරගන්න. ඉතින් අන්තිම මොකද උනේ? 2013 වගේනකොට ඒ කියන්නේ සේවකයෝ විශාල සංඛ්‍යාවක් ගෙදර යනවා. ආයතනයේ වසාදමන්තතර ආවා. ඉතින් අර මට මතකයි ඔහුගේ අර අන්තිම ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරියතුමා කියනවා ඒ කියන්නේ නොකිය සමාගම අපේ සම්පූර්ණ බිස්නස් එකේදී අපි මුකුත් වැරදක් කරේ නැහැ. හැබැයි උන්ට අපේ ව්‍යාපාරේ කඩන් වැටුණා. එයා හේතුවද දකින්නේ but we couldn't adapt the change. අපිට මේ වෙනසත් එක්ක ගැළපෙනාකට වෙනස් වෙන්න බැරුණා. ඉතින් නිසා මම හිතන්නේ මේ වෙනස්කම් කියන දේවල් අතීතයේ තිබුණා. වර්තමානයේ තියෙනවා අනාගතයේ තියෙයි. ඒවට ගැළපෙන ආකාරයට අපේ ව්‍යාපාර වෙනස් කරගෙන ඉස්සරහට යන්න තමයි වෙන්න ඕනේ කියලා. බොහොම හොඳ මම හිතනවා අපිට හිතන්න පුළුවන් දෙයක් තමයි අවසානයේදී අපේ වැඩසටහනේ අමිල ඉතුරු කළේ. ඒ කියන්නේ අපි වෙනස් විය යුතුයි. හැබැයි වෙනස් වෙන්න ඕන තැනදී තමයි අපි වෙනස් වෙන්නට ඕනේ. ඉතින් සහ අපි අතීතයේත් වෙනස් වුණා, වර්තමානයේත් වෙනස් වෙනවා, සහ අනාගතයේත් අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනස් වීම තුළ තමයි අපිට අනාගතය ජය ගන්නට හැකියාවක් තිබෙන්නේ. ඒ වෙනස් වීමත් එක්ක තමයි මේ ජැප්ලන් ආයතනය මේ වන විට පාරිභෝගිකයින් අතර ඉතාම ඉහළ සන්නාමයක් සහිතව පාරිභෝගිකයින් අතරට ගිහිල්ලා මේ අවශ්‍යතා සපුරන ආයතනයක් බවට පත් වෙන්නේ. අද දවසේ ස්තුතිවන්ත වෙනවා අමිල ඔබට, අමිල ගාල්ලගේ විධායක අධ්‍යක්ෂ ජැප්ලන් ආයතනයේ. ඉතින් ඔබේ ආයතන මම හිතනවා විශාල නිෂ්පාදන එකතුවක් තියෙන්නේ ජපානයත් සමග. තවදුරටත් වැඩි දියුණු වෙන්න කියලා සහ අපේ රටටයි මේ සියලුම සම්පත්. ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් වැඩි දියුණු වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද දවසේ අපි අමිලට සමුදෙන ගමන්ම ටු ද පොයින්ට් වැඩසටහනින් සමුගෙන යනවා. තවත් දවසකදී අපි හමු වෙමු යලිත්.